එ අද දවස්සේ දෝලන හතරඟ පාඩේ තුන්වෙනි කොට සත එේකෝකොු සම්බන්ධ වෙන්නේ ළමයි අපි අන්තිමල් කතා කරපු කරුණුවලින් එලබන්න පුළුවන් නිගමනයක් අපි තරුවක් දාලා සටහන් කරගම්මු ගැටලු විසඳීමද මේ කාරණය බෙහිවින් වැදගත් වෙන ප්‍රබලා ගැන කාරණය දෙ සරලනුවර්තය චලිත ලාක්ෂණික සමීකරණය වෙච්ච ඒ සමානයි ක් කියන සමීකරණය මේ වෙනකට අපි දැකල තියෙනවා මෙන මේස්වරූපයෙන්නුත් ලියවෙන බවන අපර ගනිත මේ සමීකරන වගේයක් ලියල සකස් කරල මේ කාරණය ගැන දැනුවත්වීමක් වුණා එතුළම ඉදැ සරනවර්තිය චිතේ ලාක්ෂණික සමීකරණය මේ විදදිහැටට ලියනවාට වඩා මේ විදිහට ලියනකි විශේෂ වන්සියක් තියනවා මහ දවන්සය මේ විදිහට සරලන්වර්තය චලිත ලාක්ෂණික සමීිණන ලිගුවහම අපිට පුළුවන් වෙන්නවනමි ඔමේගක් කියනාගය මේ හර ලබාගන්න ද ඔමේගබ අතට ගන්න එක හරිම වාසිදායකයි ඇයි ඔම එක දන්නව කියලා කියන්නේ ආවර්ථකාය දන්නවාසෙදීම මග. ඉළඟට ඔමක දන්නව කියන්නේ සංඛ්‍යාතය දන්නවා තැනි මත ඇති පීගෙන ගත්තා ඔොමෙක සමානයි 2ෆ කියන සමීකරණය බ්‍රමණ චලිත යට ති එත නිංක්‍යත හොයාගන්න පුලන් ොම එකක දන්නව වන්නන්නේ මකැදීම ටෆයි නතැන පැදන්නවා ආවර්ථකාලේ පරස් පරි එක අයට අගේ ගත්තත් ංඛ්‍යාතය හැනවා. දෙක නිසා මේ සරලණවර්තී චලිතය ලාක්ෂණික සමීකරණය ඒ සමනයි රිනෝමෙක වර්ගක් කියන ස්වරූපයෙන් ලියලා ඔමේගාව හඳනාගත්ත හම අපිට හැකියව තියෙනවා ඒ අනුසාරෙන් ආවර්ථකාලය සහ සංඛ්‍යාතය අනවරණය කරගන්න. වාසි ගන්න පුළුවන් නිසා මේ විදිර මේ සමීකරණය ලියන්න පුරුදුවීමේ වැදගත්කමක් තියෙනවා දෙතකට බල සරල උදාහරණයගම් දැබි දෙෙන ඒ සමානයි රින හතරයි එක් මේ කියනර කම්ප නේත්‍ර දෙෙසර තීචත්වරනය සහක් කියන්නේ කම්පන කේන්ද්‍රී ඉදල මනින විස්ථාන කියලා පිහිතම සම්මත සංකත කිය හිතම ලබ දනවද මේක මට ඕන ලියන්න පුළුවන්න්නේ රින දෙකේ වර්ගක්ස් කියලන එකට හතර කියන දෙේවර්ගය ද මේකර ඒ සමානයි රින ඕොමෙග වර්ගක්ස් කියන සමීකරණත් එකක සංසන්ධනය කලොත් මතර ඕන දරුට ේන ොමේග හැටියට පෙනී සිටින දෙක අමග හැටිට පෙනී සිටින දෙක ඔනයි ඕොමගගයාගේ හොයා ගත්ත තය ඔමේගගයාගේ ලබාගත්තාය කියන්නේ මට අවර්ථ කාලේ සහ සංඛ්‍යත්තයේ ඉදිරිපත් කරන්න පුලුවන්න්නේ එතට ටී සමානයිටෆ බෙදීම ොමග තටෆ බෙදීමම ොම එක කියන්නේ දෙකයි යනුව අවර්ථකාලය රේ මේ අවර්ථකාලේ තත්වරවලින් ෆයි ෆයි කියන්නේ තුනයිදසම එකයි හතරයිනිි. මෙෙන අවර්ථ කාල මං හෙවවා. දෙය අවර්ථකාලේ පරස්් පරයනි සංඛ්‍යාතය කියන්නේන එක අඩ අවර්ථ කාලේ තොර එකයාට ෆයි ත්‍රේක බෙදීම තුනයිදසම එකයි හතර එක සංක්‍යාතේමට හඩ් වලින් ලැබිනවා. දේවිදියටර මේ ආකාරටේ සමනයි රිනෝ ොමිගවර්ගයක් කියන ආකාරයට සරනවර්තීය චිතේ ලාක්‍ෂණික සමීකණන ලියා ගැනීමේ වාසිය තේරුන්ගන්න. එතනති මේ පියවරට නැතුව දැඟ හතර කියනෙ ම දෙකේ වර්ගය කියලා ලියලා එතනින් ඔමග කියයන්නේ දෙයි කියන්නේ එක අන්ුරගන්න නැතුව මේ පියවටෙන් නැතුව ළමවලන මේ පියවරේදිම ඔමගයාගේ දෙකයි කියන අන්තුර ගන්න ක්‍රමයක් නැද්ද කියලා ක්‍රමයයක් තිය නවා මකද ක්‍රමේ. මෙන මේ එක්ගේ සංගුණකයේි විශාලත්ව විතර ගාන්නේ රින් ලකුුණ නැතුව එක්ගේ සංගුණකයේ වර්ගමූලය ගත්තොත් අප කලිම ොමගාගයගේ ලාගන්න පුළුව හැබැතනැති සැ කිිත් වෙන්න ැටලු විසදීම දී මේ වැඩේ කරනකට පිස්සෙල ත්වරණය උක්ත කරල ඉන්න ඕනි දැවදාහරණය කැට ෙමතිබුණා. ඒ සමානයි රින තිස් දෙකයි නත දෙකයි සමාන ඉරන්න තිස්කයික් මෙිමතිින කිලි. මෙතන මට කෙලින්මආගේ සංගුණකය තිස් දෙක ඒ නිසා ඕමේක හැටන්නේ තිස්කේ වර්ගමූලය කියලගන්න බෑ. මකද මෙතරමන් තුවරනන්නේ උක්ත කලනය තාමන. එනමත් වරණය උක්තක කලින් නොනේ මනයි රිණ දාසයයිX. එතකට තවරණය උක්ත කලාාට පස්සේ මේ විස්ථාපනයේ සංගුණකයේ විශාලත්වය ඇ මේ සංගුණක හටිති රිනි දසේන තර විස්ථාන සංගුණකේ විශාලත්වයේ වර්ග මෝලය ගත්ත ගමන් මට ලැබි නොමේකාගේ බවතරුන්. ගැටල හට කෙලිීම මට මේ දහ බලගෙන හතරරි වර්ග කිය ලියලින් නැතුව මට යන පුලුවන් ොම එකක හටින්නේ හතර කියල දෙේගනිසා ගැටල විසඳීම ද මේ ක්‍රමය පිට බෙහවින් වැදගත් වෙනවා ලියන තරුවක් දාල මේතිල යන සටහනක් සරලනුවර්තිය චලිතයේ සරල අනුවර්තිය චලිතයේ සාචා කියල යන පුරුවන් ලාක්ෂණික සමීකරණය වන ලාක්ෂණික සමීකරණය වන ඒ සමානයි රිනXක් යන්න ඒ සමනයි රිනක් යන්න කෙලක මාවක්දාල ඉ පෙළිලිියන්න ඒ සමනයි රිනෝමගවර්ගය X ලෙස්සද ලිවිය හැකිය ඒ සමනයි රින ෝමගවර්ගේ ලෙස්සද ලිවිය හැකිය අයලුත් පෙලිහිින් ලියන්න මෙසේ ලියා සමික නැපි මෙෙම ලියල මෙසේ ලියා ඉන් ඔොමෙගා හඳුනාගත් විට මෙසේලිය ඉන් ඔමෙගා හඳුනාගත් විට ඇසුරින් ඇසුරින් ආවර්ථකාලය හා සංඛ්‍යාතය ලබාගත හැකි වේ අර්ථකාලය හා සංඛ්‍යාතය ලබාගත හැකි වේ මේද ට සෙ ොම සංක්‍යාතය කියන්නේ අනිත් තන ඕමකබෙදීමෆ එ සම බීම එතන තවතරුවොක් දල්ල ියන්න දැර ඕමේගව ගන්න විදිහ මමේලියන්නේ ඔමක වර්ගය විදිහට මෙහෙම ලියන්ඩොඔන්නේෑ මෙන මේ විදිහට මේ යදාල සමීකරණය තොරණය උක්ත කරගත්තට පස්සේ විස්ථාපනයේ සංගුණකේ විශාත්වය වර් ම ලෙන් කෙලි ොමිකවගන්න පුළුවන්ග කියන කාරණය තමයිද අපි සටහන් කර ගන්න හදන්නේ. ඩන්දරුවක් දල තොරණය උක්ත කළ පසු තොරණය උක්ත කළ පසු. විස්ථාපනයේ සංගුණකයහි විස්ථාපනයේ සංගුණකයෙහි විශාලත්වයේ වර්ගමූලය මගින් ඔලුට ගන්න සටහලි වට වැඩක් නෑ ඔලුට ගන්න තරණය උක්ත කළ පසු විස්ථාපනයේ සංගුණකයේ විශාලත්වයේ විස්ථාපනයේ සංගුණකයෙහි විශාලත්වයේ වර්ගමූලය මගින් අමිගා ලැබේ සංගයේ විශාලත්වයේ විස්ථා විස්ථාපනය සංගුණකයේ විශාලත්වය වර්ගමෝලේ මගින් ඔොමිකා ලැබේ අද දවසට අදාලව ළමයින්ට සපේල තියන නිබන්ධනයේ අභ්‍යාස කොටසටින් ටවට අභ්‍යාස කොටසටෙන් පලවෙනි ගැටලුව කියවන්න හැමෝම අන දැ බොරු කරන්න නැතුව හරියට වැඩේ කරන්න ගණන් හදන වැඩේ මග පලිනිි ගනි තියෙන බලන් පහත දැක් වෙන සරලනවර්තිය චලිතවලට අදාළ ආවර්ථකාල හා සංඛ්‍යාත සොයන්න කර මාතෙ කරම කමර දෙයක් නෙමේ ඒ සමානයි රින දාසයයික් පලබිනි බෙනත් වරණය උක්ත විලා තියෙන්නේ විස්ථාපනය සංගුණනකයේ විශාලත්වය සය දාසේ වර්ගමෝලය හතරයි නොමක කියන්නේ හතරයි මෙගේකකය තත්පරයට රේඩියන්මග ඉසේ ර්තකාලේ සංක්‍යයාතේ තුර අවර්ථ කාලය ට සමයි ටයි ොමගටෆ බෙදීම ඔොමේග ඔොමෙක කියන්නේ හතරයිෆයි බෙදීම දෙකයි තෆ තුස එකයි හතර දේශක දෙකෙ මෙග අලා අවර්ථ කාලයට තත්වර ලිඳබනවා ඉළඟට සංක්‍යාතේ සමානයි ර් කාල පරසද වර්ත ල හෙවට පස්ස ීම ේ පරස එක සකිරීම නොකරින් පසුල්රීම් කරන්න ආවර්ථකාලේටා පවාගේයේ ප මමාරකුලග නැතැම් මෙතැන දිම ගණනේ දෙක බෙදීම තුන දෙක බෙදීම තු යි දස්ම එකයි හර ත්‍රයකෙන් සංඛ්‍යාතය හට ලින් හද ග ඉතතුරකට තුන ද රග වේග කර ේ ේග කරන. ොට කර නොගොල බෝඩ්ික බලන්න ඕොන්න කරන ඒ සමානයි රින්න ෆයිවාර්යක් එක් තොර යඋක්ත වෙලාද බලන්න හරින්නේනේ විස්ථාපනය සංගුණනේ විශාලත්වය හැට කවදන්නේ ෆයි. එද මෙතැන ඉන්න කෙනාගේ වර්ගමූලය තමයි ඔොමික කියන්නේ එන මේේගනය හැටියට ොමික කියන කව්ද. වර්ගමූල ෆයින දන අතර මෙතර පහතිබුණ කියලා. රමග කියන්නේ පහන මිනි ොමෙක කියන පහේ වර්ග මූලි තේවගේ මෙතන ෆයි අකරන්නේ තිබුණ එ නොමේක කියන්නේ මූල ෆයි. දැලිය නාවර්ථකාලය ටීසමනේ දෙකයි ෆයි බෙදීම මේග අමේක කියන්නේ වර්ග මූල ෆයි ග ර් යි ිරීමම වර්ග මොල ෆයි කියල ත්‍රේක වර්ග මොල ෆයි දග පල ගැ පසේ දෙකයි මූල ෆයි මේ සුළු කිරීමගොල කරන්න ඇැ දස මේ එකයි හතර එක වර් ලේ හොල් දෙකින් වැඩිටර පම ර් කාල බන ත්පරලි ඉල්ලට සංඛ්‍යාතය කියන්නේ අර්ථ කලේ පරස් පරන රවර්ථ කාලේ ටාපවාගේ පදනම් කරගෙන ලමෙන්ට සංඛ්‍යාතය හර්ට ොලින් හන සුළු කිරම් කරන්න මේ වෙලා වන්දන කාල සීමාව තුලද සහර සුළු කිරම් කරගන්න වෙලාවා මදදි වනත් පස හරයෝකල සුල් කිරීමම් අනිවාරීමමම්ූනර. කිර පුළුවන් කිය හිතාන් න්න මනි්‍යතර පන්තිවල නේ සුල කිරම් පුළුවන් කියෙ හිතාං ඉන්න එක සලු රීම මතර කර බලනයි දෙක විවාාහද කලන්න කරලා බලන්න වවා තුගනි කොටස හද තුහත් රහන්ක දෙයි ඒ සමානයි රිනාටයික් අවන්න තවරනය උක්ත කරන්න වෙනවානේ දෙයි ඒනතින් ඒ සමනයි රිනා හතරයික් විස්ාපනය සංගුණනක විශාලත්වය හතර ඒක වර්ගමෝලේ තමයි ඔොම එක එනම එකක සමානයි දෙකයිී සමයි බැම ඔොම එක තරමක කියන දෙකයි එනම්ෆ තුනයි දැ එකයි හතරයි ඉත්වර

ඒ සමානයි රින්න නමයයි ෆයිවර්ගය දහය දෙවෙනි බලය එ මේකගේ උක්ත වෙලා තියෙනවා විස්ථාපනය සංගුණ කේවෙන්න ලමයි මේකැෑල් නමයැයි ෆයිවර්ගවාරයක් දහය වර්ගය දෙමනං එවෙල ඔමක වර්ගෙන එතකට ඔමක කියන්නේ මේ සෙට් එකේ වර්ග මෝලේ නමේ වර්ග මෝලේ තුනයි ෆයිවර්ගි වර්ග මෝලේ ෆයි අහයි වර්ග වර්ග මූලේ දහයයි එන මක කියන්නේ තිහයි ෆයි අමකන තිහයි ෆයි ටී සමනයිටෆ බෙදී මොමේගටෆ බෙදී මොමක කියන්නේ තිහයි ෆයි අවර්ථකාලේ තත්පර පහලවෙෙන් එකයි අවර්ථ කල ත්පර පහලවෙන්න එකයි සංක්‍යතය කියන්නේ අවර්ථකාලේ පරස් පරය පහලවෙ එකේ පරස්්පරය කියන්නේ පහලවයින හටස් පහළවයි. සංක්‍යතය හටස් පහලවයි දෙවෙනි ගැටලුව අද දවසට අදාළ නිබන්ධනය අභ්‍යාසවල්ල දෙවෙනි ගැටලුව කියන්න හැමෝම ම පැහදිරි රීමක් करන්න ඇටලු සම්බන්ධීයි ගාන කියවන්න ස්සල්ල न කරගना ්‍යාස් වල දෙවිනි ගාන මග ගාන කියන්නේ විස්ථාරය සෙන්ටමිට විස්සක් සහ කාලාවර්තය කෙන අවර්ථ කාලය තත්ත්ර තුනක් වන පරිදි දුන්නකට ඇඳූ වස්තුවක් එක් සමනයි බිඳුව සමතුලිත පිහිටුම වට එක් සක්ෂය ඔස්සේ සරලානුවර්තය චලිතයේ දේ උපරිම විස්ථාපනය ඇති ස්ථානයේ සිට වස්තුව මුදාහැර ඇත්නම් පළමුුවරට එක් ඒ බෙදීම දෙක එක් සමානයි බිඳුව එක් සමනය රින ඒ බෙදීම දෙක වනුවයේ කවර කාලයකට පසුද ඔගෙන ගැටලුව බලාගන්න බෝඩ ළමයි මේ ගානය අහන්නේ යම්යම් විස්ථාපන දීලාඒ විස්ථාපනවලට එන්න මේ සරලනවර්තය චලිතය දෙදන කෙනාට මොනමොන වෙලාබලද ගත වනේ සල ගානය අදහස තේරුන්ගන්නඒගල එකක විස්ථාපන දෙනවා මෙ මේ ස්ථාපන සිද්කනකොට දැන් වෙලාව කිය. Us, ේ ක ේරු ගන්න ගොල්ල ැටලු ේ ද අපිටි ගැටල විදන්න සරවර්යේ චලිතේදන කෙනෙගේ විස්ථාපනයයි කාලයි සම්බන්ධ වෙන සමීකරණයක් කෙපේ සරති ච තදන ෙක විස්ථාපනයයි කාලයේයි සබන්ධ වන සමීකර ෝ රගන්න. සරලනුවර්තිය චිත තන කෙනෙක්ගේ කාලත් එක්ක විස්ථාපනය විචලනයවීම පිළිබන්ධ සමීකරන දෙකක් අපි ගෙන ගත්තනි කොම මත කර ගන මන සමීිරන දෙක එකක් තමයි එක් සමානයි R කොස් මට අනිතක තමයි වයි සමානයි R සයින් නමටනේ ඇත මක්වකර ටල වන ඇත රුණනා ලෙහිම ප්‍රශ්නය නෑ මවර නම ංකයයක් මට ඔදන්න පුලුව එදොල් ලමයි R ම නැත වයි සමනය යි නොමග දෙ මේමන අප විස්ථාපනය සම්බන්ධී ලබා ගත සමීකරනවුනේනෑ මෙදක ම පක කියලන්න නම් කළින් දෙතකොටන්න පොඩි ප්‍රශ්නයක් මතුයි නොමේ ගැටලුවේදී හරි වැදගත් කල්පනවි හගන්න මේ ගැටලුව විසඳීම සඳහාපි පාවිච්චි කරන්නේ මේ එක් සමානයි Rර්කෝස් මගට සමීකරණයද නැත වයි සමානය යාසයි නොමගට කියන සමීකරයෙද මේ තීරණය කරන්නේ කොහොමද. සමහර දරුවෝ මේ වන්න කොට අදහස්සක ඉන්න පුළුවන් මේ සමීකරණය පාවිච්චි කරන්නේ එක්සක්ෂය ඔස්සේ චලනය වෙනවා නම් මදළමයිට මත ඇති අපි අර අනුරෝප වෘරත චලිතය කොටසෙදී මෙන්න මේ මුලින් මල් ලියල තියන සමීකනය ලබාගත්තේ මෙන මේ විදිහට එක්ෂයේ නයෝජනය කරන විදිහට අචල විශකම්බ ඇදල නිනේ. මේ සමීකනය ලබාගත්තේ වෛයක්ක්ෂයේ නියෝජනය වෙන විදිහට අචල විශ්කම්පය ඇඳලා. එදා ළමේගේ පැත්තිෙන් ඇතම සාධහරණයි ළමෙක් මෙහෙම කල්පනා කරන එක කාලයක්ත් එක්ක විස්ථාපනය විචලනය පිළිබඳ ගැටලුවකදී. අපි මේ සමීකරණයද මේ සමීකරණයද යොදන්නේ කියන එක තීරණය කරන්නේ වස්තුව එක්ෂඋස්සෙද චලනයවෙන්නේ වයයක්ක්ෂය උස්සෙද චලනයවෙන්නේ කියන එක මත. මොද ළමිකට එහම තමයි හිතෙන්නේ. නොදැ මම පෙන්න්නන්න හදන්නේ ඔහල තේරුම් ගන්න. මේ විස්ථාපනය පිළිබඳ සමයකරන්න පාවිච්චි කරන පදන මේක නෙමි. එය එක්ෂය ඔස්සේ දෙ යන්නේ වෛක්ෂය ඔස්සේ දෙ යන්න කියන එක නෙමෙයි මේ කොස් සමීකන යද පාවිච් කරණන්නේ සයින් සමකනය ද පාච්ි කරන්නේ කිය එක පිළිබඳ පදනම හැ දැන ගන්ටේ හිතෙ සාරනය ම දව ගන්නලති නේදිට නෙ ඒේක සමයි මේ ගැටලුව හරහප ඉගෙන ගන්න හද නලුත්කාරණය මුලින් අපි ළමයි ඉගැ ගම්වාූ මේ විස්ථාපනය පිළිබඳ කොස් සමීකරණය පාවිච්චි කරන්නේ මොනවගේ වෙලාටද විස්ථානය පිළිබඳ සයින් සමී කනය පාවිචිරන්නේ මොවග වෙලාට. එදොට ගැටලුවේ සඳහන් වෙන අකුර එක්සුනාට එදොර ගැටලුවේ කියලා තියන්නේ එක්ෂයේ ඔස්සේ අනවාය කියලා වනාට ඒකෙන් තීරණය වෙන්න නැහැ අර විස්ථාපනය පිළිබඳව පවිච්චි කරන්න ඕනි කෙනෙක් මේ සමීකරණය මයි කියලා. මකද ඒ සමීකරන තෝරන්න පදනම තියන්නේ එක්ෂේද වය්‍යක්ෂේද කියනක නෙම කොතන දෝකි පදනම තියන් මේ ගඩ අපි පැදිි කරගන මුම ැට ුවවි සන්න ලින් ගට ආ න මෙවලන් ළමයි මාරවිදිහෙම අවස්ථාවකට එන්න මෙන්න එක්ක්ෂයේ යෝජනය කරන ආකාරයට මම චලවිශ්කම් බයන්ද මෙන්න වයක්ෂයේ යෝජනක නාකාරයට චලවිෂ්කම් බෑයන්ද මගලඩ වෙලාව දෙන්න මෙහළලියයා ගන්න සලාගන් මේ වෘත කේන්ද්‍රය මෙතන ටී සමානයි බින්දුවේ ද අර පී කියන කෙනා හිටපු ආකාරය යා කිසියම් කාලයකට පස්සේ මෙතැන්ට ලඟාවන ී සමානයි එක කාලේ තුළයාගේ කෝනිික විස්ථාපනය තීට ෘර්ත අර දල්ලම තන ෘුතේ අරයා ආර කියල නත් ඔ ෘත අරයන මේ සරලන්වර්තිය චලිත දෙැන ෙනගේ විස්ාරයට සෙට් පින්න එසම ඒ කියල දැම්මත් මක්න ම ඔවන ආස සංකත පවිච්ච කර මගේඒ කියල දැම මොදකටත් ඔු ුුව නො නිසා දැයි තොර මේ පීගන් දලා මෙතන අ්චල විෂ්කම් බේටන් දින ලම්බකේ අඩියනෙ ලමයින්ම්මම කිව් කියල ගත්ත මේකන කිව්න්නේේ මේටිකන අපි එක් කියේල ගත්තින දැමලන්න මම මේ රූප සටහනේ පොඩි වෙනසක් කරනවා. දෙ මම මේ විශ්කම්බයන්ඳල තියෙන වෛ්‍යක්ෂය නියෝජනය කරණය එක හරි මෙතෙනවෘර්තයි කේන්ද්‍ර කලින් රූප සටහන්වලද මේ දෙවනි රූපය අන්දිනකොට මම පිීවගත්තේ මෙතන මතකද. පීවගත්තේ මෙතන අර වගේමයි. දැම් මම, පටන්ගන්නවා මෙතනින් මෙන ටී සමානයි බින්ඳු වෙදී කාේ මනින්ට පටන්ගන්නට පීන්න තැන දේ ඔත්ත නිතල මෙයා කැරකෙන බෘරධේ පරිදදිියෝස්ස ගිහිල් ඕන සිම් සාධහරණ ටී කාලයකට පස්සේයයිනවා මෙතන්ට ප කෙන කෙනයිනවා මෙතැන්ට ට සමන ඇසිද කරපු කෝනික විස්ථාපනය තීට ත්‍රයාගේ කෝනිික ප්‍රවේගේමට ලියන්න පුළුවන් ඔමක සමානයි තීට බිදීමට වරලින් මයි මෙතැනත් ෝනික ප්‍රේගලියන්න ලොන් එක සමාමයි තී බදීමටි කෝනිික විස්ථාපනි වෙනස්වීම සීක්‍රතා වෘරතයාරය නැත විස්ථාරය මං ඒ කියලගත්ත දැන් පීගින්දලා මේ අචල විෂ්කම් බේටමම ලම්බකයක් කඳන එළම්භක අඩිය කලින් වගේම අපි කිව් කියලගාම්. මෙන මේ දුර ප්‍රමාණය මේකර වයියක්ක්ෂෝස තියනනිසාම වයි කියල හන්නම් කලින් වගේම දැම්බල හොදට මෙ රජ ෝ ත කෝ දි. බල මැ කලින් එකමන මොකද එක්ස්ෆල්ටන් ඒවාරයක් මේ බද්ධ පාදයනි ඒවාරයක් කොස් තීට එ එක් සමානයි ඒවාරයක් කොස් සිට මේ ඒ කියල දගතය ආර වෙනුවට ඕනසංකතයක් ගන්න ඊලමයි තීට කියන්නේ ඔොම ට නනි හරස්ගුණ තේ තීර සමනය ඔමග තියකට එක් සමානයි ඒොස් ඔම දැම් බලන්න මේක රජිගොීත කකනදී බල බලන්න වයි කියන දුර කාටත සමානවිනි කියලා. වයි කියන තීටගේ මොන පාදදකින් බලන්න අපහෝ බද්ධ පාද. එ වයි සමානවිනි කාටද ඒත් ඒ කොස්තීට වයි සමානවිනේ කොස්තීට එතනත් තීට කියන්නේ ඔොමිකට කාදේශකලොත් ඒ කොස් මට දැල්ලමයින්ට පේන ඇති මෙතන්න ආවේ මය වයියක්ක්ෂයේ ඔස්සේ ගේියාට ආවේ සයින් සමීකන නෙම වෂයාට තනත්ාව කොස්සමඉ කරණ. තෙදර ර එහිමටන් තේරුන් ගන්න සරලනුවර්තිය චලිත යදන කෙනෙක්ගේ විස්ථාපනය කාලයක්ත් එක්ක විචලනයවීම පිළිබඳ සමීකරණය සයින්ද කොස්ද කියලා තීරණය වෙනිලමයි ඒ සරලනවර්තිය චිත එදන කෙනාමේ එක්සක්ෂය ඔස්සයනවද වයියක්ක්ෂෝස්සියනවාද කියන අනුව නෙමි මකද මේක පදනම තමයි මේ පදනම තමයි සමානයි බින්දුවෙේදී ය සරලවර්තය චිත දෙදන කෙන කොහෙද හිටියේ කියන එක. හොඳරබලන මේ අවස්ථාවදී සරලවර්තිය චිතදන කෙන කොහෙද ඉන්න ටී සමයි බිඳදුව වෙනකොට පීගෙදලදින ලම්බකය අඩිය තමයි කිව් පීව ගන්නා අපව පටන් ගන්න තැනට පිටිට කසරනකට ක කියව මහට ඇවිල් ඇවිල්ල විල්ල මෙන මෙතැන්ටම සෙටවෙන හැට තේරුන්ග දරගල පෙනවවැති පිට සමයි බින්දු ේද පී කියන කෙන මෙැන් ටෙනනොට වුකොහෙදන්නේ හරි මෙතැඉන්නේ මේ ස්ථානය කියන්නේ මේ සරලන්වර්තය චලිතය දැන කියව්ගෙක් කොහෙද. ලමයි මේ කම්පන කේන්ද්‍රේ එතුර මේ කොහෙද එ අපිට පැහැදිලි මේ වෙලාේ සරලනවර්තය චලිතය දැන කෙනා කාලේ මනින්ට පටන් ගන්න කොට ඉඳල තිෙන්නේ කම්පන කේන්ද්‍රයේ නෙමෙයි යාගේ ගමන් පතයේ කෙලවරක බලන්න ඒ කාරණයම නේද කිය මෙතන. මෙ නර සාධහරණ අවස්ථාවක පීන්න ස්පීක කන මෙ නකට කියවග කියන කැෙනහින්න මෙතන. ඒපසර ගේන්න ස්ටා්කට පටන් ගත්ත තැනට ගේන්න අපි මතන කොට කියවන න ොතට ෙන්න කියල බලන්න පිටිකට මනකට ලම්බ ඩ ච් කිව ම ට හිල්ල හිල්ල පිේ තට කි එන වලන එතකොට මේකෙත් කී සමානයි බින්න්දුවේද්දී අර සරලවර්තයේ චලිත දන කෙනා කොහෙදඉන්නේ ය ඉන්නලමයි මෙතැන මෙතන කිවවේ කම්බන කේන්ද්‍ර නෙමී කොහෙද. ෙල්ලවරක එතකොට නේද බලන්න කාලයයක්ත්ත එක්ක විස්ාපනය විචලනයවීම සමිකණන්න කොස්සුන ඒත් තේරුම් ගන්න ඔන්න ගැටලු විස්සද ිදකගට වැදගත්වන කාරණය සරලනුවර්තිය චලිතයේ දෙන වස්තුව කාලේ ී සමනයි බිින්ඳේදී එයාගේ ගමන් පතේ කෙලවරක හිටිය නං කාලයක්ත්තෙක් එයාගේ විස්ථාපනය විචලනය වෙන්නේ කෝසයිනාකාර විදිහට ගනන් හදනොකොට මතක තබාගත යුතුකාරණය එතර බිලියන් එක්ස්ද වයිද කියනෙ කර ීමිට වැදගත්යි ඒස අපි අර ගැටලුව විසඳන්න කලින් මෙ ද්ධන්තම මේ කරණය ගැටලුව යටතේ සටහන් කරගනීම මේ රූප දෙක ඇඳල මෙ සමී කන දෙක හද පිටපත් කරන්න එපා පන්තියද වගේ pull தேු අරගෙන ඩ කරන්න. ஆ வුව ம කිය පவி ක තින தா සංख හරිது අර තරුවක් දාල ලියම ලමයි මේ කාරණය ලන මෙහම සරල අනුවර්තිය චලිතයක යෙදෙන වස්තුවක් සරල අනුවර්තිය චලිතයක එදෙන වස්තුවක් කාලයේ ටී සමානයි බින්දුුවේද්දී ටී සමනයි බිඳුවේදී සිය ගමන් පතයේ කෙලවරක වයේ නම් කාලේටි සමනයි බිඳුවේදී සිය ගමන් පතයේ කෙලවරක වූයේ නම් කාලය සමග එහි විස්ථාපනය විචලනය වන්නේ ලියන්න කාලය සමග එහි විස්ථාපනය විචලනය වන්නේ කෝසයිනාකාරවය කෝසයිනාකාරවය අලුත් පිළිගිලියන්න එලෙසම සරලනවර්තිය චලිතේදන වස්තුව සරලනුවර්තිය චලිතය දන වස්තුව කාලේ ටිසමනයි බින්දුවේදී කාේ ටිසමනයි බිඳුවේදී කම්පන කේන්ද්‍රයේ වූයේ නම් ටීසමයි බඳුවේදී කෙලවර කෙහිට යොත්තමයිලමයි කාලයත් එ එක විස්ථාපනය කෝසයිනාකාර ම යි කාරක වෙන රුපන්දල පෙන් වන්නේ ොල ඇන් ලෙේ බලන්න ඇතුර මේ මංන් කියන කාරණය හර කෙලොගලන තේරේ. සරලනවර්තිය චලිතයේදන වස්තුවක් කාලේටී සමනයි බිඳුවේදී යාගේ කම්පන කේන්ද්‍රේ හිටියොත් නිතරමලම යාගේ විස්ථාපනය කාලයත් එකක විචලනය වෙන්නේ සයි නාආරව. ඇතරකේ ක්ෂ වස්සධයා යන්නේ වයික්ෂ ස්සධයන නෙ ගත්න. තුොලිය නිලක වගන්තිය එලෙසම රන්වර්තති චලිතේදන වස්තුව කාලේ ටි සමයි බඳුවේදී කම්පන කේන්ද්‍රයේ වයේ නම් කාලය සමග එහි විස්ථාපනය විචලනය වන්නේ කාය එහි විස්ථාපනය විචලනය වන්නේ සයිනාකාරවය සයිනාකාරවය දැපිය මු ගානට කාපව ගාන කියව මග කියලතින් විස්තාරය දිීලතිනවා සැටිපිට විස්සය කාලාවර්තය ආවර්ථ කාලයේ දිීලතිනව තත්පර තුනයි එක් සමයි බින්න්දුව සතුලිට පිටුමට ක්ෂය ඔස්සේ සරලනවර්තිය චලිතේදේ රයි ම ක්ෂය ඔසයන්නේ හද ක්ෂ ස යන ක්ෂෝ ේ දයන්න කියනෙ අන ැි තීරණ ගන්න අපට වන වෙන ටීසමයි බදුවවෙද කොහිෙ හිටිය කියෙල බලාගන්න. බලනේ ගැන ොරතුරක් යව කළල ගන අවතියනනේ මකද ගාන කියන්නේ. උපරිම විස්ථාපනයේ ඇතිස්ථානයේ සිට වස්තුව මුදාහරඇත්නම්. ලබ උපරරිම විස්ානය තියන ස්ථාන ගැන කෙලවර එද කෙලවර ඉදලමයි වස්තුව මුදාහර තියන්නේ. එනට ටේ සමනයි බිඳුවවෙද. එකට කාලේමනන පටන්ගන්න කොට එය ඉඳලතියෙන්නේ. ර ගමන් ප කෙලවරක කියන එක තොරොතුරොස්ේ පේරනු කලිටිමන බින්ද ගමන් පතේ කෙල්ලවරක ඉදල තියෙ තේමෙනට බයයක් නැහැම මේැගේ විස්ථාපනය කාලයත්ත එක විචලනය වෙන්නේ කෝසයිනා කාරව කියලිදන්නවා. වට සමනයි බින්දවිදිියයා හිට මෙතන තිසන බිදුදියා හිටි මෙතන කෙලවරක හිටි. තයනුව එක් සමානයි ඒ කෝස් ඔොමේ ගටි මෙන්න ගැටලූ විසඳන්න දාල වෙන සමීක. මතගන පටලගන්නපා මේකර කෝසයින්නනාකාර සමීකනයි පාච් කරන්නේ ක්ෂය ඔස්ස කියිය නිසාස මේ ටී සමනයි බිදුවදීය ගමන් පතේ කෙලවරක හිටපු නිසා. දෙමකදනනි ගාන පලිවෙනි කොටසි. එක්හලාගේ ඒ බෙදීම දෙක වෙන්න කොච්චර වෙලා යනවද. ඇතම දැම් මෙතනර ඒවලාගේ සංක්‍යත්මකාගේ ගොලො දීල තිබුණනට ගානේ ක්සලාගේ දීල තියනෙ ෙන්ටිට වලින් කෙලමි ඒලින්. සැතරම ගන හදන්න ැටිබි විස්ස කියන ඕොන වෙන්න එත්නන්නේ අකුරමන තරන තියන්නේෙ දක්ොලාගේ බෙදීම දෙක වෙන්න කොච්ර වෙලාවකට පස්සෙදන මේකට අදාලා කාලය තමයි යහන්න හිතනක ටවන් කියලා මේකට අදාල කාය හන්නේ හ තැම තොරතුර පියර සමීකණනිටා දේශකරු මකල් සමීකන එ සමානයි ඒ කොස් ඔම දෙ තොර එක්සොලාගේ කියද ඒ බෙදීම දෙක සමානයි ඒ කොස් ඕම මේ ඔමෙගව පටියන්න පුළුවන්න්නේෆබදීමම අවර්ථ කාලය කියලනේ දෙෙකයි මවර්ථකා අර් කාල දීල තිනම කනනි තත්රතුුනයි කියල ම ඔොමගලි බෙදීම තුන කියලා වාරයක් කාලේමන් ට1න් කියලා ගත්ත ඒකට කැපිලියන මකදන්න ලමෙන්ට මතගෙන මේ ඔොමගටීන කෝනයක් ඔමෙගටන කෝනේ අතර තින කෝනඒ කෝනෙ කොස්සගය කිීද බාගයයි න කිසිම් ෝන එක කොසගේ බාග වෙනවා කියන්නන්නේ මෝලිකෝෂිං ෝන සක හැටයි ොස් හැටනි බාග එන මෙන්න මේ කෝණය අන්සක හැටයි නැතන් රේඩියන් ෆයිබෙදීම තුන බව තෙරුම්ගන්න. එන මේ සසාමානව රේඩියන් 5යිදීම තුනයි එෙකර දෙකයිෆයි බදීම තුන වාරයක් ටීවන් සමානයි ෆයිබෙදීම තුනයි ෆක කැපිලියන තුනේ ලක්කම කැපිලියනො මෙතර මටනවා ටවන් කියන්නේ තත් පර භාගයයි නැතැන් දසම පහහි තත්බ. ඔන්න ගානේ පලවෙනි කොටසි උත්තරේ ඇතුොට ටී සමානයි බින්දුුවේදී වවස්තුව එයාගේ ගමන් පතේ කෙලවරක හිටිය මේ ගානේ හැටියට එතකොට ඒ බෙදීම දෙක කියන ස්ථානයට එයට එෙන් එක හරිට මර විස්ථාරයෙන් භාගයක ස්ථානයටයට එන්න තත්වර දසම් පහක් ගිහිල්ලා තියමු ගාන දෙවෙනි කොට සත්හද දෙක්ක තුන කොටස් දෙකම හදන්ටක ව මේ කරන වැඩේ තේරුමක් තියෙන්නේ ඕගලන්ට මොනාහරි දෙයක් පුළුවන් වෙනවන. පුළුවන් වෙන්න ඕගල නිකා නරම්බල හරිියන්නේ වැඩ කළ යුතුයි. හරි සරල සිද්ධාන්තියක් නියෝක වැඩ කරන්න වැඩකළොත් පුළුවන් වී වැඩ නොකට බලාගන්න හිටියට පුළුවන් වෙන්නේ. දෙවිනි කොටසි කියන්නේ එක් සමනයි බිඳුව. මෙහෙම වඩ කොච්චර වෙලාගියාදන මගනොටට තැනිහ දැන් එක් සමානයි ඒොමක්ගේ බින්දුවරක් බිින්දුවයි කැනර කම්පනට කේද්‍රටාවක් කියෙන කන ඒම එතට ඕමග කියනක ලියනොමම 2ෆ බෙදීම අවර්ථ කාලය අවර්ථ කාය ත්ර තුනයි ටක ටවන් කිය ලිව ටව කිය ලෝ තරප නත බිින්දුව ඒගෙන් බෙදපුහම නැවත බිඳුවයි එතොර මේ කඕෝනෙ කොස්සගේ බින්දුව සිෙම් කෝන එකක කොසගේ බිඳදුුව වෙනන එකර දළ ප්‍රදහන්න කෝනය අපි දන්නනවා අන්සකානුව එන මෙන්න මේ කෝනය අන්සකා අනුවයි යුව දෙකයි ෆයි බැදීමත් තුන්න වාරයක් ව1න් කියන අංසකකානුව අන්සකකානුවයි රඩියන් දීම දෙකයිනෆයකුයි වෙනෝ බතිරි මටයවාට1න් කියන්නේ තුන බෙදීම හතර එකන දස්සම හතයි පහයි මෙන න ත්ර දසම හතයි පහයි තුන්කොට සහදන් එක් සමනය රින ඒ බෙදීම දෙේක බක නි පැතර ගීලන කම්පර ේෙද්‍ර පස් කල නි පැතර ගිල්ල ලට්‍ර කිම් අදේශරන සමීකනට බොඩෙක් බලන ත කරන්න ඒොස් එක් රින ඒ බෙදීම දෙකයි ඒොමකට ොමික කියටයි පෙති මවර්ත කලය අවර කලය තුනයිලේ ඒ ඇපි ගියා දැමතින කෝනයක් එකෝනේ කොස්සගය කියද රින බාගයයි ඕොනාපිර පැතිවල මලික ගනිත සංකල් පැට ගැ ගත්ත කරුණුුවල වැදගත්කම ගල කරු දන්නලමයකට මතක් වෙන්න ඕනි කිසිම්කෝන එක කොස්සගේ රින වෙලා තියෙනවා කියන්නේ එකඕනය මහකෝනයක් කියනෙකන මහකෝනයක් එක ඒව ගැවස්ථාවල දමල දැන් කොස්තීට සමානයි රිනබාගේ එත මේ තීටකෝනය හොයාගන්න සරල්ල උපක්‍රමයෝ කොළ දන්නවා මකද උපක්‍රමය රින ලකුණා අමතක කරලා මේක දන්නවුනා කිය හිතල සුළ කෝණයහල්ල ගන්නන මේ දනවුනානල් ලමයි දන්නවා ාගට අදාල වෙන සුළකෝණය වෙන අසක හැට දර ඊට පසේ එකසිසුවෙන් හැට අඩු කරපපුහම මෙන ෝනය තමයි මිටරනාගේයට ගලපෙන්නේඒගන එකසිය විස්ස එකසියාසුව හැටගිහම එකසිය විස් තිමතන ඒකම නන්නේ මේකෝනේ කොස්සගේ රින භාගයයි එ කෝනය කියීද කියලා බලනොකට රිනබාග වෙනුවට ද බාගෙ තිබුණ කියලා හිතන්න එතකොට පිදන්න ඕෝනයන්සක හැටයි එද එකසියාසුුවෙන් හැට අඩු කරපුහ මෙ එක තමයිකට ගැලපෙන්. එකන එකසිය විස්සයි. එනං. මෙ දෙකයි ෆයි බෙදීම තුන වාරයක් ට්‍රී කියන කෝනය අංසක එකසී විස්්සයි අන්සක එකසී විස්සයි කියලා කියන්නේ රේඩියන් වලින් දෙකයි ෆයි බෙදීම තුනයි ලමයිෆයි බෙදීම තුනයි කියැන අන්සක හැටයිනේ එඇද ෆයි බෙදීම තුනේ දෙකක් හරිණි යතොර අංසක එකසය විස්සයි එ බලඳ දෙකයි ෆයි බැදීම තුන එසේ එම කැපිල ගිහම එකනෙ ටත සමානයි මෙන උත්තරය තත්පර එකයි ීත්‍රී සමානය තත්පර එකයි තමයි අභ්‍යාසවල තුංවෙනි ගැටලුව කියවන්. අභ්‍යසවල තුංවෙනි ගාන කියවන්න. සරලන්වර්තිය චලිතේදන අංශුවකට එක්සමානයි අටයි සැටිමිට හාහසටමිටර් වන විට පිළිවෙලින් ත් පරට සැටිපිට තුන්න ත්පරයට සැටිපිට අතරක ප්‍රවේග ඇත චලිතය කාලාවර්තයස්ොයන්න මෙබලන් සරලන්වර්තිය චිතේ දන වස්තුවක් ලියා නිපටහග සරලන්වර්තිය චිතයදන වස්තුවක් කම්පන කේන්ද්‍රය එක් සමානයි අට සහ එක් සමානයි හය එක්ක්ෂය සි කිලගම යි තන්න එක්සමානයි අට කියන පිහිටීම මෙතන කියල රේක් සමානයි හය කියන්නේයා කම්පර කේන්ද්‍රරයටට අර කලින්ටඩ ළංඟයි ඉනන්නේ මේ කම්පරේෙද්‍රය ක කියළ ගන්න තරම එක්මනයි අට කියන ස්ථානය මේ විල එක්සමානයි හය කියන ස්ථානය. දෙගානකන එක්සමනය අටේදදිමයාගේ ප්‍රවේග තුනයිලු ්‍ර් න ද න්දර රූපයයක්ත් එක් ගාන උත්තර ස න්ධය න ම පට පැහදිලි කිරීම කරන්න ර එක් සමනේ අට කියන ස්ථානේදයාගේ ප්‍රවේගය තුනයිලු එක් සමන හය කියන ස්ථානේදයාගේ ප්‍රවේගය හතරයිලු. මට මෙතන කියන්න අවශ්‍ය පලවිනි කාරණයලමයි පොඩ බලන මේ ගැටලුවේ තියන දත්තවල නිවැරදිකමන ද හිතනක ගාන ඉදිරිපත් කරන්න ක කියෙන මෙහම කිවන. එක් සමායි අටේදි ප්‍රවේගය හතරයි එක්සමනයි හයේදි ප්‍රවේග තුනයි දැමි දන්න ඕක වෙන්න බෑ ඇයි නම පිගනත්ත සරලවර්තිය චිතේදෙන වස්තුවා කම්පන කේද්‍රයට ළංවවෙන්න ලංවන්නඩ ලංවවෙන්න ප්‍රේග මක වෙන්නේ වැඩි වෙනවාන කම්පන කේන්ද්‍රේදි තමයියාට උපරිින් ප්‍රවේගයක්ත්තියෙන. එස කර කෙදෙ ටවන්න ටිට්වන්න ිටත්වෙන ප්‍රේග ඩිවි වෙනවා. එතකොට දැන් එක්සමන අටේදි ප්‍රවේගේ හතර වෙලා එක් සමනයි හයේදි ප්‍රවේග තුනවෙන්න බ දත්ත වැරදි ද මේ ානික කියන හැටියට එක් සමන අටේදදි ප්‍රේග තුනයි එක් සමන හයේදි ප්‍රවේගේ හතරයි හරි එදත්ත ගැලපෙන කියෙනෙකක් සිලතේරුන්ග ඊනකට ප්‍රශ්නයක් මතු වෙනවා අපිට ඕනි මේ විස්ථාපනයක් එක සරලනවර්තියේ චිතයදන කෙනෙක් කම්පන කේන්ද්‍රයේන්දල ඇති කල්ලා තියෙන විස්ථාපනයත් එක්ක ප්‍රවේගය සම්බන්ධවෙච්ච සමීකරණයක් මේ ගැටලු විසදීම සඳ දැනට ම කියලදීල තියෙන සිද්ධන්ත තුළ එබඳු සමීකරණයක් නෑ ලේ නක ඇති අපට ප්‍රවේගේ පිළිබඳ සමීකරණයක් තිබුණ හැමයි ප්‍රවේගේ පිබඳ සමීකරන තිබනේ කාලයක්ත්තෙක්ක සම්බන්ධ සමීරණයක් නැ අපිට තිබුණනි ප්‍රේගේිබඳ සමීකරනතින කාලයයක්ත් එකක සබන්ධික් තිබුණ නොද මේ ගැටලු විසඳන්න අපට වශවනවා විස්ථාපනයත් එක්ක ප්‍රවේගේ සම්බන්ධකන සමීකරණයක්. තේනිසාද මේගානෙදී අපි මුලින් ගැටලු විස්සඳාන්න කලින් විස්ථාපනයක් එක්ක ප්‍රවේගය සම්බන්ධ වෙන සමීකරණයක් ඉගනග නීම. ඉර පස්සට ඒක ප්ලයි කල් ගන දන්න පුළුව දැ දෙවිනි ානයට තෙත්ම සිද්ධන්ම කාරණයක් කියල න්න දැම තු විනි ගටිලුව යටතෙත් ඔන්න පෙක් තර සිද්ධන්තම කාරණය ඉසල සාකච්චාවට අරගනම. ඉඩබස්ස ගාන ටෙ ලබයි පලවිනි රූපේට අදලමත නම ල රූපයනමක්ද දෙවිනි රපයනමක්ද කියලන්නේ දිගනම ඒ එකකම පිලට වැඩර පට ෙතුව වන්නේ. ලවෙනි රූපේට අදාළව ඔගන් මත ඇති එක්සමානයි ආ දෙ ආවිනෝට ඒ වදාල කතා කරන්න ආරකිවත් එක ඒ කිවත් එක දැඟ ොල දන්න නොමේ ගැන එක් සමානයි ආොස්තීට කිය සමීකනයක් අපිට තිබුණ එක ආර්විනෝට ංගේව දැම්ම කොස් තීට මේ තීටට ඔොමගටී කිය එක ආදේශ කල්ල මං අරගත්තා ඒ කොස් ඔම කලින් අපි කතා කර සිද්ධන්තතිිකම මත කරන්නේ. ඊළඟට මම කිව්වා මෙතනර ගනිත මේ වැඩක් කරලා මේකෙන් ප්‍රවේග සමීකරණයක් ගන්න පුළුවන් කියල එතොර ගනිත මේ වැඩේවත් ඒ ප්‍රවේග සමීකරණය මතක තබා ගනීමත් ඔන්න කියලත් කිව්වා මකත ප්‍රවේගයටපු සමීකරන්නේ රින්න Regaග කටපඩ කරන්න ඔන්න ආවිනෝට ඒවම පාවිචි කරන්නේ ඒ මග ega T මේ ොමට කියන්නේ අර තීට කියන කෝනිිනි එරම ඒකාආ අපපහුල්ල ආදේශ කල මේක ලිය නො හෙම. රින්න ඒ ඔමග සයින් ඔමිගටී කියනෙ තීත දැන් මන් මේ කරන වැඩේ බලාගෙන ඉන්න. හොඳට මතක තියාගන්න මන් දැම් මේ හදන සමී කරනයේ වියුත් පන්න කිරීම ඔගලක් විශෂනිදදේශනය එ නිතරම යමක් උගන්නන්නකොට උත්සාහ කරන්නවා හේතු දැක්වීමක් එක් එක කියන්න මේකට මටපුලුව ල්ලමයි මතකතයා ගන්න සරලානවර්තිය චිතේදී මෙන මෙහෙම සමීකරණයක් තියනවා විස්ථාපනය සහ ප්‍රවේගය සම්බන්ධ වෙච්ච. දෝක අට පාඩන් කරගන ගණන් හදමු බෞති විද්‍යාව කියන එකනෙමි කොමද මේවා ගොඩ නැගිලතියෙනනි ගොඩ නැගි තියෙනනාකාරේ විභාගට අහනවද නැද කියනක වෙනම කතාවක්නේ එ අපි විශෂය කරුණ ඉගර ගන්න කොට මකරි පෙළ ගැශ්මක් පිළිවෙලක්ති ඕොනි. ඉතතකොට මෙන මේ සමීහනැමයි දැම්ම හදල පන්න හද. ත මේ සමීකරණය හදලපෙන්න්නන විදිහවත් මේ සමීකරණය කටපාඩමින් කෙලින් විවාහදි පාවිච්ි කිරීමවත් ඔගලංග විශෂණ දේශනය. ඇතන සරන් වර්ති චිතේ බොම ජනපිය සමීරණයක් මේක හැ ඔොලංගගේ ෆික් සිිලබස්ස එක මේ සම්මත සමීකරණයක් විදිර දක්වල නහැ ඒස මේක කටපාඩමින් ආදේශ කල ගන හදන්න ගො ලට දෙන්න යැපිට ුටේ ගනංහදරකට මේ පාච් ක ගන හදනව එත් මේක කට පරිමින් මතක තබාගැෙන අත්‍යවශන. මේ සමීකරණය විියුත් පන්න කරන්න පුළුවන් තවක්‍රම තියෙනවා. මද කියයන දැමම් මේ පෙන්න්නන ගනිතය කරම එකම ක්‍රම න මේ තවකරම තියෙනවා. ඇතරම අපි මේ සරලනුවර්තිය චිතය කොටසේ තවටිකක් ඉස්සර හටෙනකොට මේක අන්තිම හරියේදී. ඔගල දකි මම යන්ත්‍රික ශක්ති සංස්ෘති මුලධර්මය පදනම් කරගෙන එක්තරා විශේෂ අවස්ථාවකදී යාාන්ත්‍රක ශක්ති සංස්තති මුලධර්මය පදනම් කරගෙන සමිරන විියුදත් පන්න කරන ොම න ප කොටස් ල්ට හම බලමු දැන ම ර ගන්න හැයි මේ සමීකරනයවත් එක විියුත් පන්න කරන ආකාරයවත් විභාගදයහන්නේ නෑ එක් සමානඒ කොස්තී තීට වෙනට ඕොමෙගටී දැම්ම ඉරවස් මේකෙන් ප්‍රවේගේ පිළිමඳ සමීක නෙලි්ව එක ආපවාකාරය අවශ්‍ය නැහැ සමීකරනයෙකට පඩංකරණ්ඩෝනත් නේ ොමෙග ටී වෙනුට අපහොමන් තීවදේම. ලමයි මෙන්න මේ සමීකරණයෙන් මං කොස්තීටව උක්ත කරනවා. කවු කොස්තීට කියනෙතකට එක් බෙදීම. හොඳර තේරුගද මේ අපිට තියන අත්දැකීම්වලටනුව සරලනවර්තිය චලිතය කොටසට ගොඩක්හැ බයයි. ඇයි බෑ. ගර මේම ගන්නනොට විධ සමීරණ කියනවා විධ ගනිත මේ වැඩගැන කියනවා එතොට ළමෙකොට ප්‍රශ්නයක් මතු වෙනවා මේ සියල්ලම ැගන තින් නොද වාග සඳහා ඒකයිමන් නිතරම පැහැදිලි කරන්නේ මේක මතකතියාගන්නඩෝන්නේ මේක මතක තියාගන්න මේක මතක තියාගන්න ඕන්න දැප අර ඔගලන් මතකඇති ප්‍රස්ථාටක් ඇ එකතිකට විස්ථාපනය ප්‍රවේගය තොරණය සම්ප්‍රයුක්ත බලය ඒ සේරමෝගලන්ට ඉගැන්ුවට මොකද මන්ති පර මතක ති ගන්න කිව. මය ගැේ සරලනවර්තිය චිතය දන වස්තුවක කාලය එක් කාල ඇත එක්ක විස්ථාපනය ප්‍රේගය තොරණය සම්ප්‍රයොක්ත බලය එක්කො සයිනාකාරයි එකොසයිනාකාරයි. ය ච්චරයි විපාක දෝනිි. අ ධැන රින ලකුණු මාරු වෙන හැටි ප්‍රස්ථාරය හැඩිය මාරු වන හැටි ෙකුත් ඔොන්න. එර අ මේ විෂයකරුණු විධමත්ව පෙළගස්සන්න ඕනි නිසා මේ දේවල් අපි කිව්වට මෙට බයවෙන්න නිපා යනොත්මක රන්න බැන හරි නිහස හිතන දකවත් මේටික ගු නිහසය නිදහසේ හිතන්න මේ ඉගන ගන්න මේ දැනුමනනේ ඉගන ගන්න මේම ගැන යි මේකෙන් අපි කොස්තීට බොක්ත කරම කොස්ටකැනක් බෙදීමේ මේකමයි එක කියලා ගත්තා ඉසලහගන්න ලබයි මේකෙන් අපි සයින්තීට බුක්ත කරම සයින්තීට කියන්නේ මන් රින ලකුණ එහහා පැත්ර න්නං එතට රින්න වී බෙදීම ඒ ඔමග හරිනි දෙ මේ දෙක හැම දරුවෙක් ම දන්නවා ජීවිධය කන දරුවත් එක් හම දරුවීමම දන්නවා කිසියම් කෝනයක කොස්හගයේ වර්ගයත් එම කෝනේම සයින්නගේ වර්ගයත් එකතුව කියද කියලනේ මතකරන මේකාරණ සයින් වර්ගතීට දන කොස්වර්ගතයට එකයි කිය එක යි් එහනම් මං මේ කරන සුළු කිරම් බල මං පලමිනි සමීකරන්නේ දෙවිනි සමීකණන්නේයඒ වර්ග කල්ල එකතු කරන්න මේයි මේකයි වර්ග කල්ල එකතු කරන්නවා මේයික පරලියන්න කොස් වර්ග තීට දන සයින් වර්ග ීටන තරමග කොස්වර්ග ීත යිවර්ග තී එකයි ඒයි මේක වර්ග කරන්න එක්වර්ගයටට ඒ වර්ගේ මේෑඩන්ස් ල් පන් එක ඩවන් දන වීවර්ගයට ඒවර්ගය ොමක වර්ගන වීවර්ගයට ඒ වර්ගය මික වර්ගි. ලම මගේ ඉලක්කය ප්‍රවේගේ සඳහා සමීකරණයක් නිර්මාණයකර ගැනීම මගි ලක්කය ප්‍රවේගේ සඳහා සමීකණයක් නිර්මාණයකර ගැනීමම් එද ප්‍රේගේ සඳහ විස්ථාපනය තුළ සමීකණයක් නිර්මාණයක ගැනීම එක්නිසම මෙ මේ‍යාවදාානව එහා පැත්තට මෙ අදාාන ඉහා පැත්තට එතර එක්ක රන්න එක්වර්ගයට ඒවර්ගය සමානයි වීවර්ගයට ඒවර්ග අමික වර්ගය මෙතර පොදු හරය හැටියට ඒ වර්ගකම් එදමත නවා ඒ වර්ගෙන ඒ වර්ග ක් වර්ග සමානයි වීවර්ගට ඒවර්ගේ ඔමිකවර්ගේ ඒවර්ග කැපිල ගිය ඒවර්ග කැපල ගියා දැලමට පෙනවා මයික පාර්ගියන්නම් වී වර්ග සමානයි කාටද හරස්කුණිතේ ඔමකවර්ගය වාරයක් ඒවර්ග රනක්වර්ගය එ වී සමානයි කාටද වර්ග මූලේ ගන්න ඔමේක වර්ගය වර්ග මූලේමක්ද ඔමක ඒවර්ග රිනවර්ග වර්ග මූලේ නමසාමන කොටු කරන්නේ කට පාඩම මකති ගන්න න මීකනම කොට කරන්නේ මේ අවු පාඩන් කරගන්න හැම මේක විවාාගේෙදී සම්මත සමීකරන්නයක් නෙමී කෙලින්ම මේකට අදේශ කල ගඩන්හදන්න දෙන්නන්නේ ඔල. වී සමනයි ඔොමේ ගවාරයක් ඒ වර්ගරන ක් වාර්ගේ. යි අපේ එකක් සෙල්ල විියුත් පන්නගේම ලයාගන ඉරකට ගැට ලොටයක් පඩගන මෙතන. එක රපට දාලවතමයිම මේ ඔපපු කිරම කළේ මේ විදිහටමලම යෝනන් එක රූපට දාවමට ඔපකිරරිි කරන්න ලළුව එකක් කරපුහ මැති එක් සමාන ඒ කොස්තීට ඒතරිින් කොස්තීට ඔක්ත කරගනන්න එක එක කියලලියන් පරුණි සමීකරන්නේ ඉලට තීට වවිනට ඔොම ගට දාලම ියලතියන්නේ එක් සමන ඒ කොස් ොමිගටී පොඩි හුවක් තිය නොම ගන ඊලාට මේ විස්ථාපන සමීකරනින් ප්‍රවේග සමීකරන්න ගත්ත ප්‍රවේග සමීකරණය ගත්ත ඒක මලි එලතින්නේ මකට ආපු විදිහ ගනිිතය එක වශනය වී සමානයි රීන ඒ ඔමග සයි නොමගට ඔය ඔමෙගටී කියන්නේෙ තීට ඒම නැවත අදේශ කළා නැවත අදේශ කළ වී සමානයි රීන ඒ ඔොමග සයින් තීට රිීන ඒ මග සන් තීට එතින් සයින් තීට ඔක්ත කරන් පදු ලකට එහ පැතරද රිීන වීබෙදීම ඒ ඔමග එක දෙක කියල ගන්න එක දෙක කියල ගන්න ඉලට එකයිද එකයි වර්ග ලක කරේ රින පද ළමයි වර්ගවෙනකට දවන්න නොම එක පර ලිවා එකේ වර්ග දැන දෙකේ වර්ග දෙ මේ සුළු කිරීමගලට තේරුගන්න න් සුළ කිරම තේරුම්ගන්න පුළුවන් සුල කරම පිටපත් කරන්න සුළ කිරම තේරුම්ගන්න කන්න ද කොස් වර්ග තීට දන සයින් වර්ග තීට එකයි එක තමයි මලිූේ මේක වර්ගගේ මේරී දේ වර්ග කට මයි දන්නන වුණ. වී වනිහැන වීව කුත කරගන්න තැින් කරන්න මේක හැ පැත්තර දැම්ම පොද හරය හැටියට ඒ වර්ගය ගත්තා ද්‍රේ වර්ගය කැපිල ගියා හරස්ගුණන තිෙන් ොමක වර්ග ගා මැතෙන්න්ට තර වී වර්ගයේ නේතින් ත්‍ර වීව ගන්න වර්ග මුලි දෙෙන්ම මෙ අනතිබුත්තරේ සමනයි ඔමගවාරයක් ඒ වර්ගේ නිෙක්වාර්ග වර්ගමලේ සම්මත සීකරණයක් නෙමෙන මතොගලු පාඩන්ගරගත ප්‍රශ්ණය නෑ ගානට යන්න කලින් ඔය සමීකරණය හරහා අපට වැදගත්්‍රතිඵලයක් ලැබෙන මේ බල තරුවක් දා පියයකිලම් ඉසලා ගැන හැමම වී සමානයි ඔමගවාරයක් ඒ වර්ගෙරන වර්ග වර්ගමූලේන පිටාව ඕනම ළමයකොට පේනවා එක් අඩුවෙන්ඩ 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 වේග වැඩි වෙනවා හරිද හරිද බලන් සාුවෙන්ඩ අඩුවෙන්ඩ අඩුුවවෙන්න ඒ වර්ගය කියන පදයෙන් අයින් වෙන කෑල්ල පුංචි වෙන නිසා වර්ගමූලය තුළේ ඉතුරුවෙන ගාන්න වැඩි වෙනවා. එතොර ඒ වර්ගමූලාගේ විශාල වෙනව එතු රෝමික නියතයක් මේක විශාල වෙනවා කියන්නේ වී විශාල වෙනවාක්සාුවෙන්ඩඩුවෙන්න්න ව වැඩි වෙන කොම තිි දන්නක් ඩිනෝ කියරලමයි කම්පන ේන්ත්‍ර පැත් වග ෙන. එතොර සරලනවර්තිය චලිතේදන කෙනෙක්ගේ ප්‍රවේගය උපරිම වෙන්න අපි වී මැක් කියලියමු ප්‍රවේගය උපරිම වෙන්නේ එමනංක්ස් කියන එක අවමට ගිහාාමනේ මිනිමම් එකකට ගිහාාම මකක්මී කියලලි්වා. ළමේ දන්නවා එක්ල අවම අගය වෙන්නේ බිින්දුව. එක ොහෙදිද කම්පන කේන්ද්‍රයේේදදි යිකම්පන කේන්ද්‍රයේ දී විස්ථාපනය බිඳුවයි එත එක්ලා වමගේ බිඳුවයි ම්පන කේන්ද්‍රයේ දී. දැ මේක ඇල්ල බිඳුව කරන්නක බින්දුවරහ මේ වර්ගේ විතරයිනි වර්ගමලය ඇතුළ ිතුරුවෙන් ත්‍රේ ර්ග ර්ගමලකම කද ඒ වමක් උපරිම වේගේ වම සමානයිඒග ලමයි මේක ඔගලගේ විශය නිර්දේශයේ තියන සම්මත ප්‍රතිඵලයක් දෙවල මේ සමීකරණය විෂය නිර්දේශය නැහැ සම්මත සමීකණයක් විදිහට හැවයි විශෂේනිදේශය පැහැදිලෝ කිය තියෙනවා සරලන්වර්තිය චලිතය දෙන කෙනෙගේ උපරිම ප්‍රවේග පිළිබඳ මෙන්න මේ ප්‍රතිඵලය ළමයි මතක තබා ගතයුතුයි කියනෙ එක. ඒකයිමන් කොටු කලේ. Vමක්ස් සමානයි ඒ ඔමගා ඔගොල කටපාඩමින් දැනගතයුතු ප්‍රතිපඵලයක්යි හදල පින්නන්නේක්. පපු කිරීමක් ලමයිගෙන් අහන නැහැ ප්‍රතිඵලය මතකතියාගත යුතුයි උපරිම ප්‍රවේගය ඒ ඔග විදියට ලියන්න පුළුවන් හරිද එ ගානටමුගරිනිේ ගානටමු ඔපෝ ගාන කියවන පට මතකරගන්න මළ ගාන කියල තිබුණ අභ්‍යාසවල තුන්මිනි ගාන විස්ථාරය සැටිපිට විස්සක් සහ කාලාවර්ථයරි තුි සරලන්වර්තිය චිතේතන අංශ්ුවකට එක් සමානයි අටයි සැටිමිට හා හයයි සැටිපිට වන විට පිළිවෙලින් තත්වරයට සැටිපිට තුන සහ හතර ප්‍රවේග ඇත චිත කාලාවර්තයස්ග ගන එද ළමයින්ට මතක ඇති මේ ගාන විස්තර කරන්න පටන්ගන්නකොට මං කිව්වා අපිට ඕනි වෙනවා මේ ගැටලූ විස්සඳන්න විස්ථාපනයයි ප්‍රවේගයයි සම්බන්ධ වන සමීකරයක් රයිද ඒවගේ සමීකණයක් අප අතේ තියෙනවනි ළමයි මකද සමීකණය වී සමානයි ඔමෙගවාරයක් ඒවර්ගෙරන එක්වර්ග වර්ග මෝලි මෙච්චර මේ ගාන දී ඇතටම මේ සමීකරණයට ආදේශ කර විතරයිතින්. ආදේශකරම පුලන් ළමයි දැන් තනින් කරන දෙැදන්න ඕන වැඩි පුළුවන් ළමයි බෝඩ එක නොබල කරන්න තනියම වේගය තුනයිඔමග එක් අගය අටේදී ළමයි මෙතන මේ ගානි බලන්න ඒක සන්ිමී රටේදී ඒලකන වේගය තත්පරයේ සැන්ටිමීට තුයි බැලස ම ල වැතකට වේගේ තුනයි එක්සලාගේ අටේදී ඉළඟට වේගය හතරයි එක්සොලාගේ හයේදිී ඒක ආදේශ කළ තව සමීකණනය එකද වේගය හතරයි ඔමේග ඒවර්ගේ රින්න හය වර්ග එකවර්ග මෝලේ දෙවල මේ සමගාමී සමීකණන දෙකක්න්න තිී ොන්න පදකයි සමීකන දෙකයි මනාද නොදන්න පද ඔොමේග සහ ඒ එන මේ සමගමි සමයකන දෙක විසඳල පිට ඒ සහ ොම එකක හොයන්න පුළුවවා ල මේ ගාන මොකක් දහල තිෙන්නේ මෙන මේ තොතුරුටික දීලා මොකදව ගනය හලතිී බලන්න කාලාවර්තය ආවර්ථකාලය හලතියටටීව හොයන්ඩ නන්තියෙන්නේ ළමිකට අක්ගල මතක්වෙන්න ඕනේ ඒ සහ ඔොම එක කියන්න දෙකෙන් මොක්ද දබි සොයායත යුත්තේ මගන මග මග දන්න නන්න ීව හොයාග ෙකි. එ අපි ඒවයින් කරන්්ඩෝනනි ඒ වයින් කරන්න න්නනි දැන්පඩි සුලු කිීමක් හිතන් කොම ඒවායින් කරන්න ඒඉන්න වර්ගමූලේ ඇතුළේ එ පිස්සලවයි එසලමයාාව වර්ග මලේ මුද ගන්නඕන මක් වැඩටිපයක් එක පාර්ගනො මේ සුල කිරීමේ ෆික්ම සුර ඔොමේ ගව මන්දාන්නව තුනෙ ඉලක්කමයටට දාළමන්ද පැත්ත වර්ග කරන්නවා එතර මේ වර්ගමමුලේ අයින් වෙනවා. ඇතර දැන් තුන්න අයටට ඔොමේක ගියා එක වර්ග වුණහමක්ද නම්මයට ඕොමේක වර්ග හරි බල. ස මේ පැති වර්ග මොලයි ුණ හම ඒවර්ගෙ රන්න අටේ වර්ගගේ අඩේ වර්ග කියන්න හැට හතරයි මෙගමයික කියලා ගත්තා ඒ වැඩේම මෙතනත් කරන්න හතරයට ොමේ ගබදාලාල දෙ පැත්තව වර්ග කරනන්න ත හතරයායට ොමිකගේ වර්ගය මහදද දාසයා ෝමිග වර්ගේ මේ පැති වර්ග මොලයායින් වෙලා ඒවර්ග රන්න හය හයයි වර්ග කියන්නේ තිස් හයයි මේක දෙක් දෙවට ඒ වනි අයින් කරන්න ඕනින මෙදක අඩු කරන්න අඩු කරන්න දෙකෙන්නේෙ අඩු කරන්න දෙකෙන්නේෙ අඩුරන සුල්කිරින්ම් කරන තනෙ මෙතන ඔමේග වර්ගෙන් දාසේ මෙතන ඔොමෙග වර්ගයෙන් නමයයි ත දාසෙන් නමයක් ගහම හතයි ඔමේග වර්ගයෙන් හතයි ඒ වර්ගේ පෙිලන අඩු කරදදි අඩුකරදි ීෙන හැටහතර දැන හට හතර වෙනවා හැට හතරෙන් තිස්සයක් ගිහම විසි අටයි. ඉඩට හතෙන් බෙදුනට පස්සේ ඔමේගවර්ගය කියන්නේ හතරෙන්න්න එකයි හරිද බල මේක බැතන්න ගත්ත හතරන්න එකයි ඔග සමානයි බාගයයි මෙන්න මම ඔමගගේ අගේ අනවරණය කර ගත්තා මේක කියන්න බාගේ ඇතත් පට රේඩිය ඉදනම මේ ඔොම එක දන්න වනාා අපිට අවර්ථ කලිය හෙකිෙන ටී සමානයිටෆ බෙ මොම එක මොම එකෆ බෙ මෝම එක කියන්නේ බාගයයි එනවර්ත කාලය හතරයි ෆයි දෙගිලක මොටන හතරයි ෆ ෆයි න්න තුනයි දසම එකයි හතරයි අවර්ථ කාලය හෙවේ උත්තරය තත්පල දොලහයි දස්සම පහයි හයයි ඔන්න අපි ගැටදූ විසඳුව. හරි එ අත දවසේ දෝලනහා තරග පාඩම තුංවෙනි කොටස මෙතැනි ඉවර වෙනවා ඉලටි හරෙන් කොටස සත් එකතුවේ